हलावत सिंगपुरे निवसक दीपीलिसे गोस्तिबे दी अमुसम युवलक के सह ओंगे दियनियगे सेरिरु पेरेद इनम विसवनद उदासन स्वागत अतरे में संबंधें सक करन लद विधिमा सह दीर्घ परीक्षण वलदी सम्या विसिन बिरिद सह सिय दियनिय गातने कर ओद गिनि तपागने से दिवि नसागने एति बव तहरुवे एतै हलावत मूलस्थान पोलिसे संधान कराई පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා දියණිය පසුගිය සෙනසුරාදා නිවසින් පිටත්ව ගිය පසු සැමියා විසින් බිරිඳගේ ගෙල සිරුරෙන් වෙන්වන ලෙස කපා දමා නිවසට පැමිණි දියණියගේද ගෙල කපා ඝාතනය කර ඇති බව විමර්ශන වලින් හෙළිවි ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පුවත්පතකට පවසා තිබෙනවා උපකාරක පන්තියකට ගොස් සිටි නෙත්මි නිමේෂා සේනාරත්න දියණිය යතුරුපැදියෙන් වං ආගෙන නිවසට කැඳවාගෙන ඇවිත් පසුව ඈත ගෙල කපා ඝාතනය කර සාලේ මැද දරගොඩ ගසා දරසෑයක් සාදාගෙන දියණියකි සිරුර ඒ මත තබා පියාද එම දරසෑය මත වාඩි වී භූමිතෙල් හලා එම දරසෑයට ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා ඝාතනය කෙරුණු බිරිඳ වන මංජුලා නිරෝෂණී බණ්ඩාර මහත්මියට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අක්කර 3ක පමණ පොල්ලිඩමක් තිබෙන අතර ඒ විකුණා මුදල් ලබා ගනිමු යයි කරන ලද යෝජනාව ඈතරේම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙවන්නක් සිදු කර ඇති බව පරීක්ෂණ වලින් හෙළිය බවද පොලිසිය සඳහන් කරයි බිරිඳ සහ සිය දියණිය ඝාතනය කර ගිනි තබාගෙන සිය දිවි නසාගත්තේයයි කියන සමින්ද්‍රලා ගෙදරි සේනාරත්න නෙමෙත්තා ඉඩම් මිලදීගෙන ඒවා කාටිකරි විකිණීමේ ව්‍යාපාරයක් කලක සිට කරගෙන ගොස් ඇති අතර එම ව්‍යාපාරික කටයුතු මෑතක සිට පාඩු පිට පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති. රුපියල් ලක්ෂ ගණනින් ණය වී තිබූ බව කියන නිසා එම ණයබරින් නිදහස් වීම සඳහා බිරිඳට අයත් පොල්වත් විකිණීමට යෝජනා කර ඇතැයිද පොලිසිය කියයි. මීට එකහෙළාම අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා බිරිඳ සහ සිය දියණිය ඝාතනය කර මොහු දිව නසාගෙන තිබෙන බව පරීක්ෂණ වලින් හෙළිවි ඇතැයි පොලිසිය පැවසීය. ඝාතනය කෙරුණු පාලොස් හැවිරිදි දැරියගේ සම වයසේ පසුවන පාසල් මිතුරියකගේ සහ එම පාසල් මිතුරියකගේ මවක විසින් හෙළි කරන ලද තොරතුරු අනුව මෙම සිද්ධියට අදාළ බොහෝමයක් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත. හලාවත කොට්ටාෂ භාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා විසින් මෙම සිදුවීමට අදාළව විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත්කර එම විමර්ශන ඔහුගේ උපදෙස් මත සහ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය. මෙසේ පත්කරන ලද එම විශේෂ පොලිස් කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමකට නායකත්වය දෙනු ලැබුවේ මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා විසිනි. ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාට පොලිස් අධිකාරී අමරතුංග මහතා විසින් පවරනු ලැබූ තිබුණේ පිලිසෙමින් මිය ගොස් තිබූ අඹුසැමි උවලගේ සහ දියණියගේ තොරතුරු සොයා බැලීමටයි. පසුගිය සෙනසුරාදා උදෑසන හලාවත ප්‍රදේශයේ පැවැත්වෙන උපකාරක පන්තියකට සහභාගී කිරීම සඳහා සිය දියණිය යතුරුපැදියේ නංවාගෙන සිංහපුර පිහිටි නිවසේ සිට යන අතරවාරයේ දැරියගේ මිතුරියකද උපකාරක පන්තියකට යතුරුපැදියේ නංවාගෙන කැඳවා ගොස් ඇත. සෙනසුරාදා උදෑසන 6 සිට පැය දෙකක පමණ කාලයක් එම උපකාරක පන්තියේ පවත්තා ඇති අතර සේනාරත්න නැමැත්තා එම පන්තිය අසල්ට ගොස් යතුරුපැදියේ නංවාගෙන සිය දියණියව සිංහපුර නිවසට කැඳවාගෙන පැමිණ ඇත. මව අසනීපයෙන් පසුවන නිසා ඇය කාමරයේ දොර වසාගෙන නිදාගෙන සිටින බව සේනාරත්න නැමැත්තා සිය දියණියට පවසා ඇතැයිද කියති. හලාවත ප්‍රදේශයේ නිවසක පැවැත්වෙන තවත් උපකාරක පන්තියකට සිය දියණිය යතුරුපැදියේ නංවාගෙන සේනාරත්න නෙමෙත්තා කැඳවාගෙන ගොස් ඔහු පමණක් ආපසු නිවසට පැමිණ ඇත. මෙම දැරිය ඇගේ මිතුරියන් දෙදෙනෙකු සහ මිතුරෙකු සමග එම උපකාරක පන්තිය අවසන් වී නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ඈඩ් සමග පැමිණි දරුවෙකු සේනාරත්න නෙමෙත්තාගේ අතේ තිදුව තිබූ තුවාලයකට වෙළුම්පටි දමාගෙන තිබෙන අයුරු දැක ඒ බව ඔහුගෙන් විමසා ඇත. ඇන්ටිට අසනීප නිසා මාළු කැපීමට ගොස් අත තුවාලූ බව සේනාරත්න නෙමෙත්තා එම දරුවා සමග පවසා තිබෙන බවද කියති. සේනාරත්න නෙමෙත්තාගේ අත තුවාලූයේ ඇයිදැයි විමසූ දරුවා පසුව සොයාගෙන එම දරුවාගෙන් තොරතුරු විමසා ප්‍රකාශයක් ලබාගත් අවස්ථාවේ ඔහු මේ තොරතුරු හෙළිකලේ යයි පොලිසිය කියයි.
නෙත්මිතරි ඇගේ මිතුරියකගේ නිවසේ පැවැත්වෙන තවත් උපකාරක පන්තියකට සහභාගී වී එදින සවස ගොස් ඇත. සිය දේනියගේ ජන්තම දුරකථනයට ඇමතුමා ලබා දී මිතුරියගේ මවට කතා කර බිරිඳ රෝගාතුරව සිටින නිසා ඇය රෝහල්ගත කිරීමට අවශ්‍ය නිසා පන්තිය අවසන් වී නැවත කැඳවාගෙන යාමට එනතෙක් රැක බලා ගන්නා ලෙස දැනුම් දීමක්ද කර ඇතැයි කියති. මෙම දැරියද සිය මව අසනීප වී නිවසේ කාමරයක නිදාගෙන සිටින බව සිය මිතුරියට සහ එම මිතුරාගේ මව සමගද පවසා ඇතැයි පොලිසිය කියයි. උපකාරක පන්තිය අවසන් වීමෙන් පසු ඇය එම නිවසේ ඇගේ යෙහෙළියන් සමග කෙළිදෙලින් ගත කර ඇති අතර පසු පියා පැමිණ නෙත්නිව යතුරු පැදියේ නංවාගෙන කැඳවාගෙන ගොස් ඇත. උපකාරක පන්තිය පැවැත්වූ නිවසේ ඇය මේ තොරතුරු පොලිස් නිලධාරීන් සමග පවසා තිබේ. අඹසමුවල සහ ඔවුන්ගේ එකම දරුවා වන නෙත්නි දියණිය පදිංචිය සිටියේ හලාවත සිංහපුර එක් මහලකින්ද සමන්විත නිවසකය. මෙම නිවසේ දොරවල් සහ ජනෙල් ඇතුළතින් දොරගුළු දමා වසා තිබීම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම් වලට මුළු සිටම තදබල සැකයක් මතු වී තිබී ඇත. ඒ අනුව පොලිසිය මුළු සිටම සැක කර ඇත්තේ පිටස්තරින් කිසිවෙකු ඇතුළු වී මොවුන් තිදෙනා ඝාතනය කර නොමැති බවයයි පොලිසිය සඳහන් කරයි. බිරිඳ අසනීප වී රෝහල්ගත කර තිබූ බවට පවසා තිබීම නිසා ඒ බව තහවුරු කර ගැනීමටද හලාවත රෝහල්ට ගොස් කරන ලද පරීක්ෂණවලදී රෝහල් ගත කර නොතිබූ බව පොලිසියට අනාවරණය වී ඇත. දස අතේ රුපියල් ලක්ෂ ගණනින් ණය වී සිට ඇතැයි කියන මෙම පුද්ගලයා ඔහු විසින් මිලදීගෙන කටි කරන ලද එකම ඉඩම් කොටස දෙතුන් දෙනෙකුට අලිවි කර මුදල් ලබාගෙන ඇති බවද නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. නිවසේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩ දෙමීට දින කිහිපයකට පෙර අතුරුදහන්ව ඇති අතර එම රන් භාණ්ඩ සේනාරත්න නෙමෙත්තා විසින් සොරාගෙන කිසියම් ස්ථානයකට උගස් කර මුදල් ලබා ගන්නට ඇතැයි පැවසේ. මෙම සිද්ධිය වීමට දින කිහිපයකට පෙර මුහු හලාවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකට ගොස් රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කර තිබෙන බවද තතුදත් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ. පොලිසිය පවසන ආකාරයට සේනාරත්න නෙමෙත්තා අසල්වාසීන් සමග වැඩි කතාබහක් නොමැතිව ජීවත් වී ඇති බව කියන ගුප්ත චරිතයකි. සේනාරත්න නෙමෙත්තාගේ උපන්කම නිකවැරටිය ප්‍රදේශයේ වෙන අතර බිරිඳ හලාවත ප්‍රදේශයේ පදිංචි කාරණියකි. ඇය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස රාජකාරී කළ උපාධිධාරිණියකි. මෙම අඹසැමි යුවලට සිටි එකම දරුවා නෙත්මිය. නෙත්මි දැරිය හලාවත ආනන්ද ජාතික පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි. ඝාතනය කරුණු මංජුලා මහත්මියගේ ගෙල සිරුරෙන් වෙන්වන ආකාරයට කපා දමා තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ. නෙත්මිදැරියගේ ගෙලද කපා දමා ඇති බවත් මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත. මෙම දැරියගේ ගෙලද සිරුරෙන් වෙන්ව යාමට ඔන්න මෙන්නව තිබිණියයි පොලිසිය කීය. හලාවත මූලික මහරෝහලේදී ඊයේ මම මවගේ සහ දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබුණේ එම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය YMD ඉලංගරත්න මහතා විසිනි. සේනාරත්න නෙමෙත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ පවත්වනු ලැබූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා මහතා මෙම මරණයට හේතු දැක්වීමට පසුවට කල්තබා විවෘත තීන්දුවක් ලබා දුන් බව පොලිසිය කියයි. සේනාරත්න නෙමෙත්තාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් වෙත යැවීම සඳහා ලබාගෙන තිබෙන බවද සඳහන් වෙයි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ එම වාර්තා ලැබීමෙන් පසු සේනාරත්න නෙමෙත්තාගේ මරණයට හේතු දක්වන බව මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවසූ බවද පොලිසිය පැවසීය. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහා එක්වන්න. ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැක.